ජෙසුබිටයි සුන්දර උදෑසනක්. ජදත් අපි ස්වාමීන් වහන්සේ නාමයෙන් අවදි වෙලා ඉන්නවා. ඉතින් ශ්‍රී වචනයත් එක්ක අපි දිනපතා ස්වාමීන් වහන්සේ අපේ ජීවිතේ අපිට කියන්නව උන්වහන්සේගේ ගැඹුරු පණිවිඩයට අපි හැමුම්කන් දෙනවා. හැමුම්කන් දෙන විතරක් නෙමෙයි ජීවිතේ ඒත් එක්ක යන්න අපි තීරණය කරනවා. අපි තීන්දුව තීරණ ගන්නවා. අපි සංසන්දනය කරලා බලනවා. ඉතින් ජීවිත ශක්තිමත් වෙනවා. ඉතින් ඒකට සාක්ෂි වුණ තරම මගේ ළඟ තියෙනවා. ගිනිසු කතා කරලා කියපු ඒවා මැසේජ් දාපුවා මගේ ළඟ තියෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ස්වාමීන් වහන්සේගේ වචනය අරහා ස්වාමීන් වහන්සේ අපේ ජීවිත ස්වාමීන් වහන්සේ ගොඩනගන නිසා. මොකද අදත් එක ලේකම් එම නැත්තම් එක වංශාවලිය. හරි එක ලේකම් එම නැත්තම් එක වංශාවලිය 21 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි වගන්තිය මම ඔබට කියන්න යනවා. එහි දාවිත් ස්වාමීන් වහන්සේට පූජාසනයක් ගොඩනගා. තවන පූජාද සාන්ති පූජාද ඔප්පුකොට ස්වාමීන් වහන්සේට ආචා කළේය. උන්වහන්සේද දවන පූජාසනය පිටට අහසින් ගෙනේවා ඔහුට උත්තර දුන්සේක. නියමයි නේ. දාවිද් දෑන් වහන්සේට පඳුරු දුන්නු කමං දෙවන් වහන්සේ පිළිගත්තා. හරියට අර කර්මෙල් කන්දේ එලියගේ සිද්ධිය වගේමයි. ආසයිද ඔබටත් ඒ වගේ තැනක ඉන්න? කොච්චර ලස්සනද නේද උතන හිටියනම්. නියමයි නේ. ආ දෑන් වහන්සේ මෙහෙම කරද්දි පිළිගත්තා. ඉතින් අද ගොඩක් අය දහනවා ජේසුගේ බලය කියලා. ඉතින් එක එක තමුන්ගේ ෆොටෝස් දාලා FB එක හරහා කරන් යනවා. නමුත් ආදරදී පුතේ, නමුත් මෙතන බලන්නකෝ දයන් වහන්සේගේ බලය කියන එක නේද? ඉතින් දාවිඩ්ට මොනවා වගේ හිතෙන්නේ නැද්ද? ආ දැන් එක තැන දැන් අපි නිකන් ගෙදර යාච්ඤා කර කර ඉද්දි අල්ලපු ගෙදර යක්ෂයෙක් ඇවිස්සලා අපි ගිහිල්ලා ඌ එලෙව්වම ආපහු එලවලා සභාවට ඇවිල්ලා අපි නිකන් ඉන්නේ කොහොමද නිකන්? අපි ඕක දැන් පල්ලියේ කතා කරන්න ඊට පස්සේ ආස නැද්ද? ආසයිනේ. එන දාවිඩ්ට මොනවා හිතෙන්නේ? දයන් වහන්සේ ඩාං ගාලා ඇවිල්ලා මෙහෙම යාච්ඤා කරපුවම පූජාසනේ දුන්නේ කමං පිළිගත් එකට යහසින් ගිනියවල. ආ නමුත් දාවිඩ්ට උන දේ මොනවද දන්නවද? බලන්නක 29 වෙනි පදයේ 30 වෙනි පදයේ එහෙත් ස්වාමීන් වහන්සේගේ දූතයාගේ කඩුවට බය වූ නිසා දයන් වහන්සේගෙන් විචාරණ පිණිස ඒක ඉදිරියට යන්න දාවිඩ්ට නොහැකි විය. දාවිඩ් පැත්ත පලාති ගියේ නැහැ බයට. ආ පැත්ත පලාති ගියේ නැහැ බයට. අපි නම් කියයි ස්වාමීන් ආ ඔබ ආවද කියලා. දාවිඩ් ගියේ නැහැ පැත්ත පලාති. ඇයි ඒ? පසුබිමක් තියෙනවා. හරි ඒ පසුබිම තමයි ඔබත් එක්ක මම කතා කරන්න යන්නේ. හොඳයි පසුබිම බලන්න අපි යමු පළවෙනි පදයට. ආ 21:1 ආ රයිට්. සාතාන් ඊශ්‍රායල් වරුන්ට විරුද්ධව නැකිට ඔවුන් ගණනය කරන්නට දාවිඩ් පෙළඹුවේය. හෙබ්‍රවුලින් කියන සාතානේ හෙබ්‍රවුලින් සතුරා. හරිද? ඉතින් මේ විශාල රටක්, විශාල සතුරු හමුදාවක්, විශාල සොල්දාදු ප්‍රමාණයක් ඉන්න තැනක් ඇවිල්ලා දාවිඩ්ට විරුද්ධව යුද්ධ කරන්න එනවා. ඉතින් දාවිඩ් මෙතන වැරද්දක් කරනවා. මොකද්ද? සෑහෙන යුද්ධ දාවිඩ්ට දෙවන් වහන්සේ දිනලා දීලා තියෙනවා. රජ වෙන්න කලිනුත් එහෙමයි. බැටළු බලංගිදි සිංහෙක් ආවා, සිංහා විරනවා, වලහෙක් ආවා, වලහෙක් විරනවා. ආ සෞල්ට කොහොමද කියන්නේ? ගොලියොත් මරන්න කලින් මට ඉඩ දෙන්න. මොකද මේ මට දෙවන් වහන්සේ ජයග්‍රහණය දීලා දෙනවා ඊට කලින්. ගොලියටත් මොකද කියන්නේ? ඔබ එන්නේ කඩුවක් කරන්, නමුත් මම එන්නේ දෙවන් වහන්සේගේ බලයෙන්. හරිද කියලා කියනවා අවුරුදු 15ක 16ක්. එතකොට ඒ වෙනකොට රජ වෙන්න කලින්ම දාවිඩ්ට ජයග්‍රහණ ලබා දුන්නේ දෙවන් වහන්සේ කියලා දාවිඩ් ස්ථීරවම හොඳටම දන්නවා. රජ වුණාමත් නේද හෙබ්‍රොන් වල අවුරුදු 7යි, ඊශ්‍රායල් වල අවුරුදු 33යි, අවුරුදු 40ම නේද රජ වුණාම ලොකු ලොකු රටවල් පරාජය කරලා ලොකු ලොකු ආ ජයග්‍රහණේ ලැබුවා. හේතුව කවුද? දෙවියන් වහන්සේ. ආ හැකියාවද? නැහැ. ආ දෙවියන් වහන්සේ. හමුදාවද? නැහැ. දෙවියන් වහන්සේ. නමුත් ඔහොම ඉන්නකොට දවසක් මෙන්න ලොකු රටක් යුද්ධෙට එනවයි කියලා ආරංචි ආවා. මෙයා මොනවද කළේ? ජෝවප්ට කිව්වනේ මාර කතාවක්. ජෝවප් ටක් ගාලා බෙර්ෂෙබාසිට දාණ්ඩක් වසින්න හමුදාව ටක් ගාලා මට ගණන් කරන්න කියලා කිව්වා. දැන් මොකද වෙලා තියෙන්නේ? මෙච්චර කල් දෙවියන් වහන්සේ දුන්නු ජයග්‍රහණය, මෙච්චර කල් දෙවියන් වහන්සේ තමයි ආරක්ෂා කරේ. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ කියනවා? අයියෝ ජෝවප් ටක් ගාලා මොනවද කරන්න කියන්නේ? සෙනග හමුදාව ගණන් කරන්න කියලා කියනවා. අනේ ආදරු දුවේ පුතේ, දාවිඩ් ඒ කරපු දේ නිසා, දාවිඩ් නිසා මුළු ඊශ්‍රායල් රටටම වසංගතයක් එන්න පටන් ගත්තා. ඒක මම පස්සේ කියන්න. මුළු ඊශ්‍රායල් රටටම දයන් වහන්සේගේ පහර වදින්න පටන් ගත්තා. ඉතින් කල්පනා කරලා බලන්න, අපිත් මෙහෙමයි. අපි දයන් වහන්සේගේ ආශිර්වාද ලැබනවා, අපි දයන් වහන්සේගේ ආචාරයට උත්තර දෙනවා, හැමදේම වෙනවා. නමුත් ටිකක් ලොකු ප්‍රශ්නයක් ආපු ගමන් අපි මොකද වෙන්නේ?
ඇදී ලොක්කෝම බිමට වැටලා යනවා. ලොකු රටක් ආවා විතරයි බය වුණා. ජෝබ්ට කිව්වා ගණන් කරන්න. හැබැයි ලොක්කට වඩා සොක්කට ඇදීලා තිබ්බා. ජෝබ් තුන්වෙනි පදේ ලස්සන උත්තර දෙනවා ස්වාමිනි ඔබට මොකද උනේ මේ නියම කරන්න එපා. අපිට ඊට කලින් දැන් වහන්සේ නමුත් ඒ කියන එක හැවෙ නැහැ. ඒ කියන එක හැවෙ නැහැ. තියෙන සාන්දර දුවේ පුතේ අද උදෑසනම ඔබට මතක් කර දෙන්න කැමැති. මෙතෙක් කල දැන් වහන්සේ ඔබගේ ජීවිතේ පුදුම ජයග්‍රහණේ දීලා ඇති. ඔබට ඔබගේ ලෙඩ සුව කළ ඇති. ඔබව ආශිර්වාද කළ ඇති. ඔබට ගුණාන්ත දී දැන් වහන්සේ කරලා ඇති. නමුත් සතුරා මොකද එමෙතිස්සම කරන්න දන්නවද? ඊට වඩා ලොකු ප්‍රශ්නයක් දීලා ඔබව බය කරනවා. ඔබගේ හැකියාව පරික්ෂා කරන්න බලන්න තියෙනවා. ඔබ ළඟ මොනවද තියෙන්නේ කියලා බලන්න බලනවා. නෑ, දාවිත් මෙච්චර කල් මේවනතුරු ජයග්‍රහණය කරේ දෙවියන් වහන්සේව විශ්වාස කරලා. හැබැයි දාවිත් මෙතන ඔහුගේ හමුදාව විශ්වාස කරලා යුද්ධ කරන්නට යනවා. විශාල අගාධයකට ඊශ්‍රායල් රට ඇදගෙන වැටෙනවා. සොබත් එසේ කරන්න කරලා තියෙනවා නම් ඔබටත් අද දවසේ ආරාධනා කරන දෙවියන් වහන්සේ මනස්ථාපනය වෙන්න කියලා. අපේ ජීවිතේ සමහර මේ කතා කරන මගේ ජීවිතේ ස්වාමීන් වහන්සේ විශාල ප්‍රාතිහාර්ය කරන්න තියෙනවා. නමුත් සමහර ප්‍රශ්නවලදී මමත් ඇද වැටිලා සමහර අය විශ්වාස කරලා ඒ ප්‍රශ්න කියලා උත්තර හොයලා තියෙනවා. ඒකෙන් උනේ ඊට වඩා ගැඹුරු තැනකට ගැඹුරු විනාශයකටපත් වෙනවා. ඒ නිසා තාමත් ඔබට කියන එක දෙයක් තියෙනවා. ආදර දුවේ පුතේ මේ ස්ථානයේදී මෙන්න මේ දාවිත් වගේ වෙන්න එපා. මෙතන දාවිත් වගේ වෙන්න එපා. දාවිත් වගේ වෙන්න ඕන තැන් ඕන තරම් තියෙනවා. හැබැයි මෙතන දාවිත් වගේ වෙන්න එපා. මෙතෙක් මෙතරම් දුර ගෙනාවු සමිඳුන් අපිව අතහැරලා යන්න නෙමෙයි ගෙනාවේ. පොරොන්දු දේශයේ කරා යන්නට උන්වහන්සේ හැමදාම නිරතුරුව ඔබත් එක්ක මාත් එක්ක ජීවමානව සිටිනවා. එනිසා එන හැම ප්‍රශ්නෙදීම ඔබ ළඟ තියෙන හැකියාව, මුදල්, වටපිටාව, ඔබ ළඟ ඉන පිරිස නෙමෙයි විශ්වාස කළ යුත්තේ දෙවියන් වහන්සේ. අපි නැගිට සිටිමු. ජීවමාන දෙවියන් ස්තුතිවන්ත වෙනවා යැනිගේ ලස්සන අවස්ථාව නිසා. ස්වාමිනේ මේ දුන්න වචන නිසා ස්තුති. දිගින් දිගට ඔබ වහන්සේ අපිත් එක්ක කතා කරන්න, ආශිර්වාද කරන්නට, දේවත දෙවියන්ගේ දවසේ ස්වාමිනේ කීකරු වෙන සියලුම දරුවෝ ඔබට බාර කරනවා. ජේසුස් වහන්සේගේ උතුම් නාමයේ නිසායි. ආමෙන්, ආමෙන්, ආමෙන්. ජේසු පිටයි සුබ දවසක් අපි හැමෝම දේශනා තරමාට යලිත් ශ්‍රී වචනයත් එක්ක. මම බ්‍රදර් සමීරේ.